අයිබෝවන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මීමස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් බොහෝ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මීමස්සන්ට පැණි දෙන්නේ කොහොමද? මීමස්සන්ට පැණි දෙන්නේ මොන වගේ අවස්ථාවලද? මීමස්සන්ට පැණි දෙන්නේ ඇයි? අපි මීමස්සන්ට පැණි දෙන්න ඕනද? වගේ කාරණා ටිකක් අහනවා නිතරම. ඉතින් මම කල්පනා කරා අද වීඩියෝ එකෙන් මීමස්සන්ට අපි බාහිරින් පැණි ලබා දීම සිදු කරන්න ඕනද? ඒ සිදු කරන්නේ මොන වගේ අවස්ථාවලද? ඒ පැණි ලබා දීම සිදු කරන්නේ කොහොමද කියන කාරණා ටික පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න. ඉතින් එහෙනම් ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම comment එකක් like එකක් දාන්න. යාළුවටත් බලන්න video එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යන් අද video එකට මීමස්සන්ට කෘතීමව පැණි හෝ පැණි ආදේශක ලබා දෙන්නේ කොහොමද? ලබා දෙන්නේ ඇයි කියන කාරණා ටික සාකච්ඡා කරන්න. මීමැස්සෝ පැණි රැස් කරනවා කියලා මොනවද මේ ගේන්නේ? ඔබ සියලුම දෙනා දන්නවා බොහෝමයක් ශාකවල මල්වල පැණි තියෙනවා. ඒ කියන්නේ මදු. එහෙමත් නැත්නම් පැණි. මේ මදු මල්වල තියෙන්නේ ඇයි? මල්වලට කෘමීන් ආකර්ෂණය කර ගැනීම සඳහා තමයි මේ පැණි මල්වල නිපදවන්නේ. මල්වලට කෘමීන් ආකර්ෂණය කර ගැනීමෙන් මේ ශාක බලාපොරොත්තු වෙන කාර්යය තමයි පරාගණ කාර්යය. ඒ කියන්නේ කෘමියෙක් ඒ පැණි ලබා ගැනීම සඳහා මලකට ආකර්ෂණය වුණාට පස්සේ ඒ මලේම තියෙන පරාග කොටස් ඒ කෘමියාගේ ඇඟේ තැවරෙනවා. දැන් මීමැස්සණන් වෙනම පරාග රැස් කිරීමක් සිදු කරනවා. ඒ අතරෙදි මීමැස්සගේ ශරීරයේ මේ පරාග තැම්පත් වෙනවා, තැවරෙනවා. මේ පැණි ලබා ගැනීමට උත්සාහ කිරීමේදී. ඉතින් මේ අවස්ථාවේදී ඒ තැවරිච්ච පරාග මීමැස්සා තවත් මලකින් රොන් ගැනීමට එහෙම නැත්නම් මදු ලබා ගැනීමට යාමේදී ඒ මලේ තියෙන කලංකයේ මත මේ මීමැස්සගේ ඇඟේ තැවරලා තියෙන පරාග කොටස් තැම්පත් වීම හරහා තමයි මේ පරාගණය කියන කාර්යය සිදු වෙන්නේ. ඉතින් මේ පරාගණය සිදු කර ගැනීම සඳහා කෘමීන් ආකර්ෂණය කර ගැනීමට විශේෂයෙන්ම මීමැස්සන්, බඹරුන්, කණේ මැස්සන්, දඬුවැල් මැස්සන් වගේ පරාගණයට දායක වෙන කෘමීන් ආකර්ෂණය කර ගැනීම සඳහා තමයි මල්වල මදු නිෂ්පාදනය කරන්නේ. මේ මීමැස්ස කොහොමද මේ මදු මීපැණි බවට පරිවර්තනය කරන්නේ? මීමැස්සට හැකියාව තියෙනවා මේ මදු මීපැණි බවට තමන්ගේ ශරීරය තුළදී පරිවර්තනය කරලා ඒක නැවත තමන්ගේ ජනපදයේ තැන්පත් කරන්න. මීමැස්ස තමන්ගේ මවක උපාංග වලින් මල්වල තියෙන පැණි ටික උරාගෙන තමන්ගේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන විශේෂිත කොටසක වෙනමම මේ මදු තැන්පත් කර ගැනීම සිදු කර ගන්නවා. ඊට අමතරව මේ ලබා ගන්න මදු වලින් කොටසක් මීමැස්සගේ ආහාර මාර්ග පද්ධතිය ඔස්සේ ගමන් කරලා මීමැස්සගේ ශක්තිය අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. එතකොට මේ తాවකාලිකව තැන්පත් කරගන්න මදු ජීර්ණ ක්‍රියාවලියකට ලක් වෙලා විශේෂිත ජීර්ණ ක්‍රියාවලියකට ලක් වෙලා මීපැණි බවට පරිවර්තනය වෙනවා. මේ පරිවර්තනය වුණු මීපැණි තමයි මීමැස්ස වදයට ගෙනත් වෙලා වද කුටීරවල නැවත තැම්පත් කරන්නේ. ඇතැම් අය මං කියනවා මේ අහගෙන හිටියා දැක්කා මීමැස්ස මේක වමාරනවා කියලා. නමුත් මේ වමාරනවා කියන වචනේ පාවිච්චි කිරීම සුදුසු නෑ. මොකද වැමෑරීමකදී සිදුවෙන කාර්යයට හාත්පසින් වෙනස් කාර්යයක් තමයි මෙහිදී සිදු වෙන්නේ. මීමැස්සගේ විශේෂිත ශරීර අවයවයක තැම්පත් වෙච්ච මීපැණි තමයි නැවත එම කුටීරවල තැම්පත් කරන්නේ. ඉතින් ඇයි මේ මීමැස්සා පැණි රැස් කරන්නේ? මේ මදුවල මල්වල තියෙන මදු රැස් කරන්නේ ඇයි? ඇත්තටම මීමැස්සා මේ පැණි රැස් කරන්නේ මිනිසාගේ පරිභෝජනයටද? නැහැ. එහෙනම් මීමැස්සා මේ පැණි රැස් කරන්නේ මීමැස්සට අවුරුද්දේ එක එක අවධිවලට මූණ දෙන්න සිද්ධ වෙනවා. එක අවධියකදී මීමැස්සට පරිසරයේ හොඳට ගස් කොළන් වල මල් පිපිලා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මදු සහ පරාග සහිත කාල සීමාවක් දැක ගන්න පුළුවන්. අපි මේ අවධියට කියන්නේ වර්ධක අවධිය කියලා. වර්ධක අවධියේම අවසන් අවස්ථාව තමයි පැණිවාරය කියන්නේ. ඒ වගේම තවත් අවධියක් තියෙනවා ගස්වල මල් හට ගැනීම අවම වෙන අවධිය. මේ අවධියේදී
මීමැස්සට ලැබෙන ආහාර ප්‍රමාණය සීග්ගෙන් අඩු වෙලා යනවා. මෙන්න මේ කාලයට තමයි අපි අහේනි කාලය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මීමැස්සට ආහාර හිඟවන කාල සීමාව තමයි අහේනි කාලය කියලා හඳුන්වන්නේ. මෙන්න මේ කාලයේදී පරිභෝජනය සඳහා තමයි මීමැස්සා මීපැණි වද කුටීරවල තැන්පත් කරලා ඒවා වියලීමකට ලක් කරලා කල් තබා ගත හැකි වෙන පරිදි වියලීමකට ලක් කරලා ඉවරලා වහලා ඉවර වෙලා ඒවා සුරක්ෂිතව ගබඩා කරන්නේ. මීමැසි පාලකෙක් සාමාන්‍යයෙන් පැණි වාරයකදී මීපැණි ජනපදයක තියෙන පැණි කොටස් ටික නෙලා ගැනීම සිදු කරනවා. ඒ වගේම අපි ජනපදයක් අලුතෙන් පෙට්ටිගත කරන ලද අවස්ථාවකදීත් එම වද වල තිබෙන පැණි කොටස් කපලා ඉවත් කරලා තමයි අපි වද සාමු වලට ගැටගසා ගැනීම සිදු කරන්නේ. ඒ වගේම ගමන් ජනපදයක් ගත්තොත් එහෙම නැත්නම් ඔබ දැකලා ඇති මේ අහසේ ඉහළින් පියාඹන ජනපද අපි නවත්තගෙන පෙට්ටිගත කර ගැනීම සිදු කරනවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී මීමැස්සගේ තම ජනපදයේ ශක්තිය අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමට ගබඩා කරගත්ත පැණි සංචිතයක් ඔවුන්ට නැහැ. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී තමයි මීමැසි පාලකෙක් කල්පනාකාරී වේ යුත්තේ ඔවුන් සඳහා බාහිරින් පැණි ලබා දීමක්, එහෙම නැත්නම් පැණි වෙනුවට වෙනත් ආදේශක ලබා දීමක් සිදු කරන්න. මොනවද එතකොට මේ අපිට පැණි, එහෙම නැත්නම් පැණි වලට වෙනත් ලබා දිය හැකි ආදේශක මොනවද? ප්‍රධාන වශයෙන් අපි කියන්නේ සීනි පැණි ලබා දීම සිදු කරන්න කියලා. සීනි පැණි වලට අමතරව වෙළඳපොලේ තියෙන හකුරු, උක් හකුරු, අපි සක්කර කියලා හඳුන්වනවා, සක්කර හකුරු, ඊට පස්සේ උක් පැණි, පළතුරු යුෂ, කිතුල් පැණි, මෙන්න මේ වගේ දේවල් මී පැණි වලට ආදේශක විදිහට අපිට ජනපද වලට ලබා දෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල ඔබේ ජනපදයේ තියෙන ආදරය නිසාම මෙම ආදේශක ද්‍රව්‍ය වලට එහා ගිහිල්ලා තමන් රැස් කරගත්ත මී පැණි ටික නැවත මීමැස්සන්ට ලබා දීම සිදු කරනවා. නමුත් වාණිජමය වශයෙන් ඔබ මීමැස්සන් ඇති කරන පුද්ගලෙක් නම් එය අපි අනුමත කරන්නේ නැහැ. එය සුදුසු නැහැ. මොකද ඔබට ඒ හරහා ආර්ථිකමය ලාභයක් ලබා ගැනීමේ හැකියාවක් නැති නිසා. නමුත් මේ අපි ඔවුන්ට ආදේශක ද්‍රව්‍ය හැටියට, ආදේශක ආහාර හැටියට වෙනත් මම මේ ඉහත සඳහන් කරන ලද දේවල් ලබා දීම සිදු කළ යුතුයි. අවාරයේදී ඔවුන්ගේ ශක්තිය අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා. විශේෂයෙන්ම අපි ජනපදයක් පෙට්ටිගත කරාට පස්සේ මේ ජනපදයේ තියෙන ආහාර සංචිතය බොහොම පහළ මට්ටමකට වැටෙනවා. මේක මීමැස්සන්ගේ පලා යාමේ ආවේගය වැඩිකරන්න ඉවහල් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අවස්ථාවක, ඒ කියන්නේ ජනපදයක් අලුතින් පෙට්ටිගත කරන ලද අවස්ථාවක සතියක්, සති දෙකක් වගේ කාල සීමාවකට දිනපතා පැණි ලබා දීම සිදු කළ යුතු වෙනවා. මෙසේ පැණි ලබා දීමේදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ කාරණේ තමයි මීමැස්සන් වදවල පැණි තැම්පත් කරන ආකාරය ගැන සැලකිලිමත් වෙලා පැණි ලබා දීම සිදු කළ යුතුයි. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වැඩිය පැණි ලබා දීම සිදු කරන්නත් හොඳ නැහැ. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් පැණි ලබා දීම සිදු කරන්නත් හොඳ නැහැ. ජනපදයේ ඉන්න මැස්සන් ප්‍රමාණය අනුව තමයි ඔබ තීරණය කළ යුත්තේ ඔවුන්ට කොපමණ ප්‍රමාණයක් පැණි ලබා දෙනවද කියන එක. ඊගව අවස්ථාව තමයි මම කිව්වා අර උඩින් යන ගමන් ජනපදයේ, එහෙම නැත්නම් කට්ටි බෙදිලා හෝ තමන්ගේ පෙර හිටපු ජනපදයේ අතෑරලා යන ජනපද අපිට අපි අල්ලා ගන්න අවස්ථා තියෙනවා මීමැසි පාලකයෙකු හැටියට. ඉතින් මේ ජනපදය බොහොම පිපාසයෙන් ඉන්න ජනපදයක්, ඒ වගේම ශක්තිය අවශ්‍යතාවය දැඩිව දැනෙන ජනපදයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ වගේ ජනපදයක් පෙට්ටිගත කරාට පස්සේ ජනපදයේ ස්ථාවර කර ගැනීමට පැණි ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. ඒ වගේම අපි නඩත්තු කරගෙන යන මීමැසි ජනපදයක පැණි කොටස් හිඟතාවයකට ලක්වීම මත පැණි ලබා දීම සිදු කළ යුතු වෙනවා. පැණි කොටස් හිඟයි කියලා අපි කොහොමද හොයාගන්නේ? ඔව්, මීමැස්සා පැණි රැස් කරන්නේ වදේ ඉහළම කොටසේ. ඒ කියන්නේ අපි පිලා වදයක් ගත්තොත් පිලා වදේ ඉහළම කොටසේ තමයි මීමැස්සා පැණි රැස් කරන්නේ. ඊගාව කොටසේ පරාග රැස් කරනවා. ඊගාව කොටසේ බිත්තර පිලා කීට අවස්ථා තමයි තැන්පත් කරන්නේ. එතකොට මේ ඉහළ පැණිධාරය
අඩු අවම වශයෙන් අඟලක පැණිදාරයක් පවත්වාගෙන යෑමට ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද පැණිවාරයේදී අපි පැණි අස්වනු නෙලාගත්තට පස්සේ මීමැස්සට අතිරේක සංචිතය නැතුව යනවා. එතකොට මීමැස්සගේ අහේනි කාලයේදී අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට තියෙන සංචිතය නැති වෙලා ගිහිල්ලා මීමැස්සට ලොකු අහේනියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ අහේනිය වළක්වා ගැනීම සඳහා තමයි අපි යම්කිසි මට්ටමකින් ඒ ආහාර තත්ත්වය පවත්වාගෙන යෑමට පැණි ලබා දීම සිදු කරන්නේ. ඇතැම් අය තමන්ගේ මීමැස්ස ජනපදයට තියෙන ආදරය නිසාම දෝ මන්දා පැණි ලබා දීම ඕනවට වැඩියෙන් සිදු කරනවා. ඒ කියන්නේ මීමැස්සට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පැණි ලබා දීම තුළ සිදුවෙන දේ තමයි මීමැස්සා මේ පැණි සියල්ලම අරගෙන ගිහිල්ලා අර වද කුටීරවල හැමතැනම තැම්පත් කරන එක. මෙහෙම තැම්පත් කරාට පස්සේ මොකද වෙන්නේ? මේ වද කුටීර සියල්ලම පැණි වලින් පිරී ගියාට පස්සේ රජිනට බිත්තර දැමීමට අවස්ථා ඇහිරෙන නිසා ජනපදයේ සිටින මැස්සන් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කාරණේ තමයි පැණි ලබා දීමේදී කෘතීමව බාහිරින් පැණි ලබා දීමේදී පැණි අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබා දෙන්න යන්නත් එපා. ඒ වගේම ඔවුන්ට සෑහෙන ප්‍රමාණයට පැණි ලබා දීමටත් ඔබ කටයුතු කරන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු මීමැස්සන්ට පැණි දෙනකොට පැණි ද්‍රාවණය කොහොමද හදාගන්නේ, ඊට පස්සේ මේ පැණි ජනපදයකට කොහොමද ලබා දෙන්නේ කියන කාරණා ටික අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි දැන් බලමු මේ පැණි මිශ්‍රණය කොහොමද හදාගන්නේ කියලා. මෙතන තියෙනවා සීනි කොටස් දෙකක්, ඒ වගේම හොඳින් උතුරවාගත්ත උණු වතුර කොටස් එකක් තියෙනවා. උණු වතුර අනිවාර්යයෙන්ම ඔබ හොඳින්ම උණු කරගත යුතුයි. ඒ කියන්නේ පැහෙන උණු වතුර මේකට ගන්න, මොකද නැත්තම් සීනි දිය කර ගැනීම අපහසුතාවයක් එනවා. එතකොට සීනි අණුකෝප්ප දෙකකට වතුර උණු වතුර අණුකෝප්ප එකක් පමණ තමයි අපි දිය කරගන්නේ. එහෙනම් අපි බලමු කොහොමද කරන්න කියලා. මේ විදිහට සීනි කොටස් දෙක දාගෙන වතුර කොටසක් දාගන්නවා. දාගෙන මේක අපි හොඳින් දිය කරගත යුතු වෙනවා. මේ සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වෙනකම්. එතකොට මේ ද්‍රාවණي අපි හදාගත්තේ සීනි දෙකට වතුර එකක් වෙන විදිහට. මේක අපි ලබා දෙන්නේ අපි නඩත්තු කරමින් පවතින ජනපදයකට තමයි මේ ආකාරයේ සීනි ද්‍රාවණයක් ලබා දෙන්නේ. එහෙමනම් ගමන් ජනපදයක්, එහෙම නැත්නම් අලුතෙන් පෙට්ටිගත කරන ලද ගමන් ජනපදයකට අපි සීනි පැණි ලබා දිය යුත්තේ කොහොමද? ගමන් ජනපදයකට සීනි පැණි ලබා දීමේදී සීනි එකට වතුර එකක් වෙන විදිහට දිය කරගන්න. මොකද මේ ගමන් ජනපදයක ඉන්න මැස්සන් ඊටාම පිපාසයෙන් තමයි ඉන්නේ. එතකොට එයාලගේ ජලය අවශ්‍යතාවයත් එයාලට වැඩිපුර දැනෙන නිසා එයාලා සංසුන් කර ගැනීමට එකට එක මට්ටමේ ද්‍රාවණයක් දීම ප්‍රමාණවත්. නමුත් අලුත පෙට්ටිගත කරන ලද ජනපදයකට හෝ අපි නඩත්තු කරමින් පවතින පැණි අවශ්‍යතාවය සහිත ජනපදයකට අපි ලබා දිය යුත්තේ මේ ආකාරයට සකස් කරගත් සීනි දෙකට වතුර එක වෙන ආකාරයේ මිශ්‍රණයක් තමයි ලබා දිය යුත්තේ. මේක තවත් දිය කරගන්න ඕනේ. තවත් සීනි කොටස් තියෙනවා. එහෙනම් අපි ඊගාවට බලමු මෙහෙම හදාගත්ත සීනි ද්‍රාවණේ කොහොමද ජනපදයට ලබා දෙන්නේ කියන එක. හරි, අපි දැන් බලමු මේ අපි සකස් කරගත්ත පැණියක මීමැස්සන්ට කොහොමද නිවැරදිව ලබා දෙන්නේ කියලා. මේකෙදි පැණි ලබා දීම අපි සිදු කළ යුතු වෙන්නේ ජනපදයේ තුලට. බොහෝ දෙනෙක් සිදු කරන වැරැද්දක් තමයි පැණි ලබා දීම සිදු කිරීමට උත්සාහ කරනවා ජනපදයේ පිටත. එක්කෝ මේ වහලේ උඩ, එහෙම නැත්නම් මේ අහල පහල පුටුවක් කියලා ඒ වගේ ජනපදයට පැණි ලබා දීමට උත්සාහ කරනවා. ඒක කිසිසේත්ම සුදුසු නැහැ. මොකද එහෙම අපි පැණි ලබා දීම තුලින් අහල පහල තිබෙන ජනපදවල මැස්සන් මෙතෙන්ට ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒත් සමගම මේ ජනපදයේ මැස්සන් සහ ඒ මැස්සන් අතර ගැටුමක් ඇති වෙලා සම්පූර්ණයෙන්ම ජනපදයේ විනාශ වී යාමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා හැම විටම ඔබ පැණි ලබා දීමේදී ඇතුළට පැණි ලබා දෙන්න
බොහෝ අය මැස්සන්ට තියෙන බිය නිසා හෝ ඒක තරමක් කරදරකාරී කියලා හිතන නිසා පිටතින් පැණි ලබා දීමට උත්සාහ කරනවා. එහෙම ලබා දෙන්න එපා. අනිවාර්යයෙන්ම ජනපදයේ තුලට පැණි ලබා දෙන්න. ජනපදයේ තුලට පැණි ලබා දීමේදී අපිට පුළුවන් මේ විදිහට මේ හුලල්ලෑල්ල මේ වහලේ ඉවත් කරලා ඊට පස්සේ මේ වගේ පැණි රාමු ඉවත් කරගත්ත පැණි පෙට්ටියක් තියාගන්න පුළුවන් උඩින් අපි මේ හුලල්ලෑල්ලත් ඉවත් කරගමු. මේ විදිහට අපිට පුළුවන් හිස් පැණි පෙට්ටියක් ජනපදයේ පිලා පෙට්ටියට උඩින් තියාගන්න. තියාගත්තාම මේ කොටසේ වෙනම ඉඩක් අපිට හදාගන්න පුළුවන් පැණි ලබා දීම සඳහා. එන්නේ මේ කොටසට තමයි අපි පැණි ලබා දීම සිදු කරන්න ඕනේ. එතකොට මම මේකෙදි පාවිච්චි කරනවා මේක කුඩා ජනපදයක් නිසා, වද තුනක් පමණ සහිත කුඩා ජනපදයක් නිසා මේ වගේ පොඩි පියනක්. ඔබ මේ පැණි ලබා දීමේදී සැලකිලිමත් වෙන්න ඕන කාරණේ තමයි මේක මැස්සන්ට හානියක් නොවන ආකාරයට ලබා ගැනීමට ඉඩ අවස්ථාව සකස් කරලා දෙන්න ඕනේ. ගොඩක් දුරට මම නිර්දේශ කරන්නේ සුද්ධ කරගත්ත පොල් කට්ටක්, එහෙම නැත්නම් චූටි කිරි හට්ටියක් වගේ දෙයක් තමයි නිර්දේශ කරන්නේ. ගැඹුරු භාජන ගන්න එපා, ලිස්සන සුළු භාජන ගන්න එපා. මැස්සෝ ඇතුළට වැහැලා ගොඩ එන්න බැරුව මිය යනවා. මේ වගේ නොගැඹුරු භාජනයක් ගන්න, එහෙම නැත්නම් අර වගේ පොල් කට්ටක්, එහෙම නැත්නම් කිරි හට්ටියක් වගේ උපකරණයක් මේ සඳහා පාවිච්චි කරන්න. එතකොට මේකේ මම කෝටු කෑලි ටිකක් වේලි කෝටු කෑලි ටිකක් දාගෙන තියෙනවා. මැස්සෝ මැදට පැණියකට වැටුනොත් නැවත උන්ට ගොඩේමට පහසුව සලසන්න. අපි මේකට දැන් පැණි අපි සකස් කරගත්ත පැණි එක තමයි මේ මම අරන් ආවා. මේක වද තුනක් පමණ සහිත කුඩා ජනපදයක් නිසා විශාල පැණි ප්‍රමාණයක් ලබා දීම අවශ්‍ය නැහැ. මේකට මම පැණි මේ කප් එකෙන් එකක් පමණ ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට අපිට පුළුවන් මේ ජනපදයේ පැණි අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. මේකෙදි අර මම මුලින් කිව්වා වගේම ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ වදවල තියෙන පැණි ප්‍රමාණය. වදවල ඉහළ පැණිධාරී ප්‍රමාණවත් පරිදි පැණි තියෙනවා නම් මෙසේ පැණි ලබා දීම අවශ්‍ය නැහැ. එසේ නැත්නම් මේ වගේ පැණි ටිකක් ලබා දීම වඩා සුදුසු වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ අපි ඉවත් කරගත්ත හුලල්ලෑල්ල. හුලල්ලෑල්ලෙන් ජනපදයේ වහලා කණුවට හොඳට ලණු කොටකින් ගැට ගහලා ජනපදයේ සුරක්ෂිතව නැවත සකස් කර ගැනීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් එහෙනම් මේ අද වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ වරර දැන් පැහැදිලි ඇති මීමැස්සව පැණි රැස් කරන්න යයි. අපි මීමැසි පාලකෙක් හැටියට අහිනි කාලයේදී මීමැස්සන්ට පැණි ලබා දෙන්නේ යයි. එසේ පැණි ලබා දෙන්නේ කොහොමද, ඒක සකස් කරගන්නේ කොහොමද කියන කාරණා ටික පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් මතක් කරනවා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න යාළු ඔක්කොම. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තු වෙමින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබුවන් හැමෝටම.